අපි ජීවත්වන ලෝකයේ රටවල් 195ක් තියෙනවා. ඔයා මේ රටවල් 195ම නොදන්නවා වුණාට ඔයාට ලෝක සිතියමක් අරගෙන ඔයාගේ මව් රට මේ රටවල් 195 අතරින් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ අපූරු කතාවක්. මේ කතාවට මූලික වෙන පුද්ගලයා ඉන්න රට අපි කතා කරන රටවල් 195ටම අයිති නැති වෙනත් රටක ඉඳලා තමයි පැමිණ තියෙන්නේ. මේ අපූරු සිදුවීම සිද්ධ වුණේ ජපානයේ. අද බලමු මේ මොකද්ද මේ අමුතු රටෙන් ආපු අමුතු මිනිසා කියලා. අයිබෝන් 1954 අවුරුද්දය ජපානයට ග්‍රීස්ම කාලයේ හොඳටම දන්නු අවුරුද්දක් වුණා. ඒක ජපානයට ඉතාම නරක කාලයක් වුණා. ඉහින් කණින් දාඩිය පෙරුණු. ඒ කාලේ එක දවසක යුරෝපයෙන් පැමිණි ගුවන් යානයක් ජපානයේ ටෝකියෝවල තියෙන හනේදා ගුවන්තොතු පුරලට පහත් වුණා. යානයෙන් පිටතට ආපු මගීන් ගුවන්තොටුපලේ තියෙන ආගමන විගමන කවුළුව ඉදිරියේ පෙළගැසුණා. මේ පෝලිමේ ඉඳපු එක මනුස්සයෙක් ගියතේ අමුතු ජාති රටකට අයිති විදේශ ගමන් බලපත්‍රයක් තිබුණා. මේ ගමන් බලපත්‍රය ගැන කතා කරන්න කලින් අපි කතා කරමු මේ ගමන් බලපත්‍රයේ අයිතිකරුවා ගැන කෙටි විස්තරයක්. ඔහු ඉතාම පිළිවෙලට ඇඳ පළඳගෙන ඉඳපු මැදිවියේ පුද්ගලෙක්. ඔහුගේ හැඩය කොකේසියානු හැඩයක් තමයි තිබුණේ. මධ්‍යම ආසියාවේ ජීවත්වන කොකේසියානු මිනිස්සු කහපැති සමග ගන්න අය වෙනවා. හුගේ අතේ තිබුණු විදේශ ගමන් බලපත්‍රය. මේක අයිතිවල තිබුණේ ටෝරේඩ් නැමැති රටට. ඒ වුණාට ටෝරේඩ් නැමැති රටක් අපි දැනට භාවිතා කරන ලෝකසතියමේ කොහේවත් දැක ගන්නට හැකිවන්නේ නැහැ. තමා මේ අවුරුද්දේ ජපානයට පැමිණි තුන්වන වතාව මේක කියලා ඔහු ආගමන විගමන නිලධාරීන්ට ප්‍රංශ භාෂාවෙන් පැවසුවා. ඔහුට ජපන් භාෂාවද හොඳින් කතා කරන්න පුළුවන්කමක් තිබුණා. තවත් භාෂා 8ක් ඔහුට කතා කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා. ඔහුගේ මුදල් පසුබිමේ විවිධ රටවලට අයත් කාසි වර්ග තිබුණා. ඒකෙන් තේරුණේ ඔහු නිරතුරුවම පිටරටවල සංචාරය කරන සංචාරකයෙකු වශයෙනි. ටෝරේඩ් නැමැති මේ රට කිසිම ලෝක සිටියකමත් නැති මේ රට ප්‍රංශය හා ඉස්පාඤ්ඤ අතර පිහිටා තිබෙන බවට මේ පුද්ගලයා කිව්වා. ඔහු අත තිබුණු විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරලා තිබුණේ ටෝරේඩ් නැමැති ජනරජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්. ජපානයේ ඇතුළු රටවල් ගණනාවකටම අයත් වීසා එම බලපත්‍රයේ සටහන් වෙලා තිබුණා. මේක ඉතාම සංකීර්ණ ගැටලුවක් නිසා ජපාන ආගමක විගමන නිලධාරීන් එකතු වෙලා ඔහු සේවය කරන වේගල කිව්ව ටෝරේඩ් රටේ පිහිටි සමාගමට දුරකථනයෙන් කතා කරා. ඔහු එම සමාගමේ සේවකයෙකු බවත් නමුත් දිගු කාලයකින් ඔහු ගැන තොරතුරක් නොලබන බවත් එම සමාගමෙන් කිව්වා. මේකෙන් හැඟී ගියේ ටෝරේඩ් යනුවෙන් රටක් ලෝකයේ ඇති බවයි. එය කොහේ කොතනක පිහිටලා තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔහු සතුව තිබුණු ටෝරේඩ් වාණිජ බැංකුව විසින් නිකුත් කරපු චෙක් පතද ඉතාමත් වටිනා දෙයක් වුණා. එවැනි බැංකුවක් ගැන ජපන් ආගමන විගමන නිලධාරීන් ඇසු මුල්ම අවස්ථාව මේක වුණා. කොහොම වුණත් එක්කෝ ඔහු පිස්සෙක්, එහෙම නැත්නම් ඔහු වීලුකාරයෙක්, එහෙම නැත්නම් ඔහු වංචනිකයෙක්. ජපන්ලු ඔහු ගැන කල්පනා කරේ මේ විදියටයි. ලෝක සිතියමක් ඇදලා අරගෙන ඔහුට පෙන්නවා මේකෙන් ඔයා ඔය කියන ඔබ ජීවත්වන මෞබිම අපට පෙන්වන්න කියලා. එවිට මේ ආගන්තුක මගියා ඔහු එය තම රට ටෝරේඩ් වෙනුවට ඇන්ඩොරා යනුවෙන් සටහන් ඇත්තේ මුද්‍රණ දෝෂයෙන් බවත් මෙය තමන්ගේ රට ඇන්ඩොරා නොව ටෝරේඩ් ලෙස වෙනස් විය යුතු බවට
ප්‍රංශය හා ඉස්පාඤ්ඤ අතර පිහිටි රටක් පෙන්වුවා. ආගමන විල්දාරින් මේක පිළිගන්න සූදානම් වුණේ නැහැ. බලවත්සේ කෝපයට පත් වූ මගියා පෙරදිනේද තමන් ගුවන්ගත වන විටත් ටෝරේ රාජ්‍ය යහතින් පැවතිය බව දැඩි අවධාරණයෙන් ප්‍රකාශ කරා. ඒක අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් තියෙන රටක්. මේක කෙලවරක් නැති කතාවක් බවට පත් වුණා. මගියා ජපානයේ තුරට මුදහැරීම ප්‍රතික්ෂේප කරපු ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තා. ගොන්තොටුපළ යාබදව තියෙන හෝටලයක ඔහු රඳවා තැබුවා. කාමරේ දොර අසලත් හෝටලය අවටත් ආරක්ෂක බටපිරිස් රඳවා තබන්නට ඔවුන් තීරණය කරා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය, රියදු බලපත්‍රය හා ජපාන් රජයට ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබා දීපු සියලුම ලිපි ලේඛන යකඩ සේප්පුවක දාලා අකුරු දාල් තිබ්බා. පසුදින පහන් වුණා. මගියා හෝටල් කාමරෙන් අතුරුදහන් වෙලා තිබුණා. ඒ විතරකුත් නෙවෙයි, ජපානයේ ආගමන විගමන අංශයේ යකඩ සේප්පුව තුල තිබුණු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රයද අතුරුදහන් වෙලා තිබුණා. ටෝරේ රටින් පැමිණි සාමාජිකයා පිළිබඳව කතාව එතෙන් සිට කතාන්දරයක් බවට පත් වුණා. එදා ඔහු ගොඩ බසින විට ජපානයේ හරේදා ගුවන්තොටුපළේ සේවය කරපු ඔහු සමග කතා කරපු ආගමන විගමන නිලධාරියා මෑතක් වනතුරුම ජීවත් වුණා. The Director of Possibilities 1981 වර්ෂයේ රචනා කරපු මේ ග්‍රන්ථයේ මේ කතාව සවිස්තරාත්මකව ඔහු පැහැදිලි කරලා තියෙනවා. ටෝරේ රාජ්‍ය හා සමාන තවත් මනංකල්පිත රටවල් දෙකක් ගැන සත්‍ය කතාන්දර දෙකක් තියෙනවා. ඉන් පළමුවෙන්න තමයි ලක්සාරියා, දෙවෙන්න තමයි ලිස්බියා. ජර්මනියේ ෆ්‍රැන්කයිඩ් නගරයේ රස්තියාදු වෙමින් සිටපු ජෝසෆ් මොරින් නැමැති තරුණයෙක් 1951 සැප්තැම්බර් 30 වෙනිදා පොලිසියට අහු වුණා. ඔහුගේ නැවුවට පස්සේ තමා පැමිණියේ කොහෙන්ද කියලා. එවිට පොලිසියට ඔහුගෙන් ලැබුණු පිළිතුර ඌයේ ලෝක සිතියම් පොත්වලත් නැති සක්‍රියා නැමැති මහද්දීපයේ පිහිටි ලක්සීරියා නැමැති රටකින් ඔහු පැමිණි බවයි. තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළාට ඔහු ඉතාමත් හොඳ සිහියෙන් ඉන්න බවට එයින් තහවුරු වුණා. ඒ වගේමයි 1905 ප්‍රංශයේ පැරිස් නගරයේ කඩයකින් පාංගෙඩිය පැහැරගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔහු කතා කළ භාෂාව වෙන කාටවත් තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. කඩයකින් පාංගෙඩියක් පැහැරගත් තරුණයා අත්අඩංගුවට ගත්තට පස්සේ දින දෙකක් පමණ ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔහු කියා සිටියේ තමන් ලිස්බියා නැවති රටින් පැන ආ කෙනෙක් කියලා. එය පෘතුගාලයේ නගරය ලෙස වටහාගත් ප්‍රංශ පොලිසිය පෘතුගීසි භාෂා පරිවර්තකයෙක් හිට ගෙන්වා ගත්තා. ඒ වුණාට මේ තරුණයා කතා කරපු භාෂාව පෘතුගීසි භාෂාව නෙමෙයි කියලා ඒ භාෂා පරිවර්තකයා කිව්වා. අන්තිමේදී ඔහු මුදා හැරියා. ඊට පස්සේ ඔහු ගැන ආගිය අතක් නැති වුණා. ඉතින් මේ දේවල් කතා කරපු ඊට සඳහන් කරපු අමිනිස්සු ආගිය අතක් නැති වුණේයි. ඔවුන් ගියේ කොහෙටද? ඔවුන් වෙනත් ලෝකයක ඉඳලා මේ ලෝකයට අතරමං වෙලා ආපස්සේ තමන්ගේ ලෝකෙටම ගියාවත්ද? පැරලල් යුනිවර්ස්, එහෙම නැත්නම් සමාන්තර විශ්වය යනුවෙන් සංකල්පයක් භෞතික විද්‍යාත්මකව ලෝකයේ තියෙනවා. අපේ විශ්වය, අපේ චක්‍රාවාටය, අපේ ග්‍රහ මණ්ඩලය, අපේ පෘථුවිය, අප සෑම මේ හැම දෙනාම, සෑම සියලු දෙනාම කාබන් කොපි බඳු පිටපත් තියෙන බව එම සංකල්පය මගින් පැහැදිලි කරනවා. මේ කතාව ආරම්භයේදී අපි සඳහන් කරපු පුද්ගලයන් කිහිප දෙනාම පෙරකී ආකාරයේ සමාන්තර විශ්වයක පිහිටි සමාන්තර ග්‍රහලෝකවලින් පැමිණි පුද්ගලයන් බවට තමයි තර්ක පවතින්නේ. ඉතින් මේවායේ සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබටම බාරයි. මේ වගේ වැදගත් දේවල් හැමදාම දැනගන්න දැන් අපේ channel එක subscribe කරගෙන යන්න. යාළුවන්ටත් බලන්න, share කරන්න.